අපේ අග්‍රගන්න රූපණවේදී ජෝ අබේවික්‍රමයන් වතාවක් මෙන්න මෙහෙම කියනවා. ම අපේ නෑදෑයෝ තමයි තොටගමේ රාවුල හාමුදුරුවෝ විලියම් ෂෙක්ස්පියර් යූරි ගගාරින් චාලි චප්ලින් ලෝරල් ඇන් හාඩි මෙන්න මේ වගේ නාමාවලියක් කියාගෙන යනවා. හැබැයි මේ කියන්නේ චිත්‍රපටයක. ජෝ අබේවික්‍රමයන් සාරපාල ලෙස රඟපාන චරිතය එක්ක. මේ කතාව ඔහුට අයිති වෙන්නේ කොලංකාරයෝ චිත්‍රපටයත් එක්ක. දැන් අපි මේ කතා කරන්නේ කොලංකාරයෝ චිත්‍රපටය ගැන. මේක විශේෂ සිදුවීමක්. ඒ සිදුවීම තමයි කොලංකාරයෝ කියන්නේ අපි 1981 අවුරුද්දේ ආරම්භක චිත්‍රපටය. චිත්‍රපටය තිරගත වෙන්නේ 1981 ජනවාරි මාසේ 9 වෙනිදා. අප මේ සමග ආරම්භ කරන්නේ ඩේලි මූවීස් වැඩසටහන් මාලාවේ දෙවැනි පියවර. කොටින්ම මේ වෙනකොට අප 1947 සිට 1980 දෙසැම්බර් 31 වෙනිදා දක්වා ඌ චිත්‍රපට සියල්ලම ලාංකික චිත්‍රපට සියල්ලම අන්තර්ජාලයට එකතු කොට අවසානයි. චිත්‍රපට පිළිබඳ තොරතුරු චිත්‍රපට තිරගත වූ වර්ෂය නළු නිළියන් කාර්මික තොරතුරු තිරගත කළ සිනමා ශාලාමය ආදී බොහෝ කරුණු මේ වැඩසටහන් මාලාවට එකතු කළ බව මේ සමග අපත් සමග මෙතෙක් රඳී සිටි ඔබ සම දන්නවා. දැන් මෙතනින් එහාට අපගෙන යන්නේ 1981 සිට ඉදිරියට එන කාලය පිළිබඳව. මේ වන විට සිනමාවේ ස්වර්ණමය යුගය බිඳ වැටෙමින් පවතින බව අප අමතක කළ යුතු නෑ. තව දුරටත් සිනමා හල යනු චිත්‍රපට නැරඹීමේ එකම මාධ්‍ය නැත්නම් එකම ස්ථානයව තිබුණු යුගය මේ 1981 විට වෙනස් වෙනවා. මේ නිසා අප මේ යන්නේ වෙනත් මානයක කාලයක් ගැන කතා කරන්නට. ආරම්භයට තෝරා ගන්න වෙන්නේ කොලංකාරයෝ චිත්‍රපටය. මොකද මුලින්ම ගොය තමයි 1981 අවුරුද්දේ මුලින්ම තිරගත වුණු චිත්‍රපටය එය බැවින්. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ සාරපාල කියලා උසස් කවියෙක් ලෙස හිතාගෙන ඉන්න පුද්ගලයෙක් ගැන. ඔහු කවි ලියන්න ට්‍රයි කරනවා, කවි හදනවා. නමුත් මේ කවි ඔහුට පහළ වෙන්නේ කොහොමද? සමහර වෙලාවට ඔහු ගිහිල්ලා කාන්තාවන් නාන තැනකට ගිහිල්ලා කවි සංකල්පනා පහළ වෙනතුරු බලා සිටිනවා. ලියන්නේ සිසිවන වුවන ඉඟ සුග ගත හැකි මිටින අපූරු කාව්‍ය පද වචන. මේවා අරගෙන ඔහුගේ ඉලියව්වයි කියලා හිතාගෙන ඉන්න කවිත් අරගෙන ඔහු යනවා පුවත්පත් ආයතනයකට. මේක රූපගත කරලා දෙනවා ලේක් හවුස් ආයතනයේදී. ඒ සිටින පුවත්පත් කලාවේදී වෙච්ච ජෝසප් සිල්වා ඔහු අරගෙන යනවා ප්‍රධාන කර්තෘ වෙතට. මේ කවි තෝරා ගන්න යනකොට ප්‍රධාන කර්තෘවරයා හැබැයි එක්කෙනෙක් කියලාගෙන මේ සැලලීන සංදේශ කවි ඔය ගුත්තිලේ කවි කියලා. මේ සාරපාලගේ කවි ලිවීමට විරුද්ධ තව එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි ගෙදර ඉන්න භාර්යාව ලැටිෂියා. ලැටිෂියා හැම වෙලාවෙම සාරපාලගේ කවි උපහාසයට ලක් කරනවා, අපහාසයට ලක් කරනවා. ඇයි? සාරපාල වෙන වැඩක් කරන්නේ කවි ලියන්න හදන නිසා. කොහොම වුණත් මේ කාලේ මැතිවරණයක් පැවැත්වෙනවා. මෙම්බර් මහත්තයා ඡන්දේ ඉල්ලනවා ගමින් ගමට ගිහිල්ලා. මෙම්බර් මහත්තයාගේ භාර්යාව ඒකට විරුද්ධයි. කොහොම වුණත් මෙම්බර් මහත්තයා ඡන්ද වැඩවලට අලුත් යෝජනාවක් කරනවා. ඒ කොළඹින් ගෙනනවා කවි අනංගලාල් සුලෝචන. අනංගලාල් සුලෝචන ගෙනල්ලා කවි මඩුවක් පවත්වනවා. මේ කවි මඩුවට අනිත් පැත්තට එන්නේ තරඟෙට සාරපාල. හැබැයි ටික දවස් කවි තරඟය මේ හතරපද කවිය පැත්තක ගිහිල්ලා බයිලවලට යනවා. ඇයි? අපි කොටි වලස්සුද, අපි මිනිස්සු නේද කියලා. අන්තිමට ලැටිෂියා ඇතුළු කාන්තාවෝ පිරිස අරගෙන ඇවිල්ලා පොළුමුගුරු අරන් ඇවිල්ලා මේ කවි මඩුව නතර කරනවා. හැබැයි අනංගලාල් සුලෝචන ලැටිෂියාත් එක්ක මිත්‍රකමක් අරගෙන පැනලා යනවා. දරුවා මොකද ලැටිෂියාටයි සාරපාලට ඉන්න දරුවා සාරපාලට බාර වෙනවා. සාරපාලගේ වෙච්ච මේ අකරතැබ්බයට මෙම්බර් මහත්තයත් වග කියන්න ඕනයි කියලා හිතෙනින්ද අන්තිමට ඔවුන් යනවා අතහැරලා ගිය ලැටිෂියාව හොයන්න. කොහොම වුණත් ලැටිෂියා ගියාට එයාගේ හිත තියෙන සාරපාල ගාව. සාරපාල විශ්වලාගෙන එනවා විස්කි කොම්පැනියක අයිතිකාරයෙක් හැටියට එතනට. අනේ ලැටිෂියත් ආපහු අනංගලාල්ගෙන් අයින් වෙලා සාරපාලට ගාවට එනවා. මේ අතර වාරේ අනංගලාල් ආයෙත් කවි තරංගයක් තියන්න ගත්තාම, ගායනා තරංගයක් තියාගත්තාම ඒකෙන් ජයගන්නේ මෙන්න මේ සාරපාල. අන්තිමට සාරපාල වෙස්සලාගෙන ඉන්නේ එයා නැවත විවාහ යෝජනාවක් කරනවා ලැටිෂියාට. හැබැයි ලැටිෂියා කියනවා මම මෝඩකම් කරාට මගේ එකම ආදරේ තියෙන්නේ සාරපාලට කියලා. ඉතින් අන්තිමට
දෙදෙනා ආපහු හම්බ වෙනවා මේකෙන් කතාව ඉවර වෙනවා මේ චිත්‍රපටයේ හැදුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නත් එක්ක තිස්ස නාගොඩ විතාන අපේ සිනමාව ආරක්ෂා කරන තිස්ස නාගොඩ විතාන නැත්නම් තිනා අකුරු තියෙන තිස්ස මහාචාර්ය සුනිල් ආරියරත්නත් එක්ක සමාදක්ෂණය කළා මේ කෝලංකාරයෝ කියන චිත්‍රපටය මේ චිත්‍රපටය හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් හැටියට හැඳින්වෙනවා හැබැයි සමහර තැන්වල හාස්‍ය ටිකක් ග්‍රාම්‍ය පැත්තකටත් යනවා අනිත් එක මේ චිත්‍රපටයේ සමහර ජවනිකා ඊට පස්සේ තිස්ස නාගොඩ විතාන අධ්‍යක්ෂණය කරපු කිං කැකිල්ලේ චිත්‍රපටයටත් ඇතුළත් වෙලා තිබුණා කොයි හැටියටත් මේ කතාවේ තිරපිටපත තිරරචනය ලිව්වේ ඇනස්ලි ඩයිස් අපේ ගුවන් විදුලියේ විකට රජතුන් කට්ටුවේ හොඳම පිටපත් රචක ඇනස්ලි ඩයිස් සැමුවෙල් කොද්ලොගු බර්ටි ගුණතිලක ඔවුන් තුන්දෙනා මේ චිත්‍රපටය රඟපෑවා ඔහු තමයි මේ තිරනාට ගෙලිව්වේ හැබැයි ගුවන් විදුලි පිටපතක ආශ්‍රයෙන් නිසා දෝ මෙහි සිනමාවට ගොඩනැගෙද්දී විවිධ ප්‍රශ්න ඇති වී තිබුණා කොයි හිටට වුණත් මේ චිත්‍රපටය අපේ ලංකාවේ හදපු ඉහළම විකට චිත්‍රපටයක් බවට පරිවර්තන වුණේ නැහැ මේ චිත්‍රපටයේ එන හොඳම දේ ජෝබේ වික්‍රමත් ගීතා කුමාරසිංහත් ෆ්‍රෙඩී සිල්වාගේ රංගපෑම එතමයි චිත්‍රපටයේ යගේ කළ යුතුම දේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ එච්.කේ. සිරිසේන සමඟ තිස්ස නාගොඩ විතාන අධ්‍යක්ෂණය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න සමඟ තිස්ස නාගොඩ විතාන ඒ අවදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එක් තමන්ගේ සිනමා ජීවිතයේ ආරම්භයේදී චිත්‍රපට රාශියක් එකපාර නිර්මාණය කළා එන් එක් චිත්‍රපටයක් තමයි කෝලංකාරෝ ඔහු ඔහුගේ සිනමා ජීවිතයේ සම අධ්‍යක්ෂණයෙන් යෙදුණු එකම චිත්‍රපටය තමයි මේ චිත්‍රපටය චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කේ.ඩී. දයානන්ද සංස්කරණය කළේ ලාල් දිසානායක සහ ස්ටැන්ලි ද අල්විස් සංගීත අධ්‍යක්ෂණය කළේ ඒර්නස්ට් සොයිසා ගීත රචනා කළා කරුණාරත්න අබේසේකර ඇනස්ලි ඩයස් චිත්‍රානන්ද අබේසේකර ජේ.ඒ. මිල්ටන් පෙරේරාත් ප්‍රියා සූරියසේනත් ගායනා කරනු ලැබුවා සාරභිමේ පල අපටයිමේ ෆ්‍රෙඩී සිල්වා ගායනා කළා හැඩට වැඩට ඉන්නට මට ඉන්ද්‍රාණි පෙරේරා ගායනා කළා මී විතේ මදිරා මතේ කියන ගීතය ඩෙස්මොන්ද් සිල්වත් ෆ්‍රෙඩී සිල්වත් එක්ව ගායනා කළ සරසවියගේ වර රැගෙන කියන ගීතය. සංදක්ෂණය කළේ ධර්මරත්න විජේසුන්දර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් අපේ රටේට බොහෝ සහාය දක්ෂණ කරපු එකම චිත්‍රපටය. කැමරා සහායෙන් දායක වුණා ජයනාත් ගුණවර්ධන පසු කාලික සම්මානීය කැමරා අධ්‍යක්ෂක එම්.ඩී. සුමතිපාල කේ.ඩී. ප්‍රේමසිරි ආර් ආර්යදාස සෑම් ඩීන් ජී.එම්. කරුණාපාල විශරු නිරූපණය නැතහොත් අංගරචනය එස්.පී. කොස්තා සහාය කේ.ඩී. සිරිපාල කලාධ්‍යක්ෂණය ලයනල් සිල්වා ශබ්ද පරිපාලනය මයිකල් සත්‍යනාදන් ශබ්ද සහාය ජෝර්ජ් මනතුංග සමඟ ලයනල් ජයවීර දෙබස් පටිගත කරේ ලයනල් ගුණරත්න එ.එම්. රියාස් ගීත පටිගත කළේ ජෝර්ජ් මනතුංග මේ සියල්ලම සරසවි චිත්‍රාගාරයේදී තමයි කටයුතු කළේ ඒ.අයි. ජුහාර් රසායනාගාර අධිකාරී ලෙස කටයුතු කළා සිලෝන ස්ටුඩියෝස් ආයතනයේ රජයේ චිත්‍රපට අංශයේ චිත්‍රපටයේ සෙසු සංස්කරණ කටයුතු සිද්ධ කරනු ලැබුවා ශ්‍රීනාත වික්‍රමසිංහ නාමාවලින් දායක වුණා නිෂ්පාදන කළමනාකරණයෙන් කරුණාදාස අතුරුගිරිය දායක වුණා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සාරපාල ලෙස රඟපෑවේ ජූ අබේ වික්‍රම ලටීෂියා ලෙස ගීතා කුමාරසිංහ විමල් කුමාරත කොස්තා එවගේම එඩී ජෑමත් ජෝ අබේ වික්‍රමත් එඩී ජෑමත් මේ චිත්‍රපටයේ මා මුලින් කිව්වා ජෝබේ වික්‍රමෙන් තාම විශිෂ්ට රඟපෑම කිතුන කළ එඩි ජයමානයන් පුවත්පතක කතුවරයෙකු ලෙස ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ඒ කෙටි ජවනිකාව පව පුවපුරුවට රඟපෑවා හ්‍යුගෝ ප්‍රනාන්දු ඇන්තනි සී. පෙරේරා ෆ්‍රෙඩී සිල්වා දොන් සිරිසේන බී.එස්. පෙරේරා ඇනස්ලි ඩයස් සමුවෙල් රොද්රිගු බර්ටි ගුණතිලක ලිලියන් එදිරිසිංහ පර්ල් වාසුදේවි කාන්ති ෆොන්සේකා බඳුල ගලගෙදර එඩි අමරසිංහ පියරත්න එම් සනරත් සරණශ්‍රී සරත්වීර සෝමසීර චන්ද්‍රසේන මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා මේ චිත්‍රපටයේ 1981 ජනවාරි මාසේ 9 වැනි දා සිට බොරල්ලේ ලිඩෝ ඇතුළු චිත්‍රපට සංස්ථාවේ 4 වැනි මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වුණේ මේ චිත්‍රපටයේ එතරම් වාණිජ්‍යමය වශයෙන් මුල් තිරගත කිරීමේදී අති සාර්ථක චිත්‍රපටයක් හැටියට ලකුණු පළ කළේ නම් නැහැ කොයි හැටියටද කෝලංකාරයේ බලපු අයගේ හිතේ කෝලංකාරයෝ ගැන මතකය තියෙනවා.